ආයිබෝවන් ඉක්මන් සෙලින් ශ්‍රී ලංකාවේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න දැනුත් මං ගෙනාවා ඉතාමත් සාධාරණ මුදලක් වියදම් කරලා මිලදී ගන්න පුළුවන් වටිනා නිවසක් සමග තරමක් විශාල ඉඩමක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් මම ගෙනාවේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවායේ නගරයට ආසන්නව පිහිටලා තියෙන අක්කර දෙකක විශාලත්වයක් සහිත ඉඩමක් සමග වටිනා නිවසක්. නිවසේ ඉඳන් වැල්ලවායේ නගරයට දුර කිලෝමීටර් 5යි. බස් යන කාපට් පාරේ ඉඳන් නිවසට තියෙන්නේ මීටර් 300ක පමණ දුරක් වගේම නිවසටම එන්න අඩි 10කට වැඩි පල්ලක් සහිත මාර්ගයක් තියෙනවා. මං මුලින්ම මේ නිවස ගැන කිව්වොත් නිවස නිදන කාමර 3කින් සාලයකින් මුළු තැන් ගේකින් ඇතුළත නාන කාමරයකින් හා වැරැන්දාවකින් සමන්විත වෙනවා. නිවස බිමට සිමෙන්තිය දාලා වැඩ බොහොමයක් අවසන් කරලා තියෙනවා කියලත් මං ඔයාලට කියන්න ඕනේ. ඒ වගේම මේ අක්කර දෙක විශාලත්වයක් සහිත ඉඩම ගැන කිව්වොත් ඉඩම අක්කරයක් පුරාවටම ඉතාමත් සරුවට පොල් වගා කරලා තියෙනවා. ගෙඩි කැඩෙන පොල්ගස් 80ක්, පීදුණු පොල්ගස් 20ක්, පැල පොල් 30ක් ඇතුළුව මුළු පොල්ගස් 130ක් පමණ ඉඩමේ තියෙනවා කියලත්, වරකට පොල් 1250ක 1500ක පමණ ආදායමක් ලබා ගන්නවා කියලත් අපිට දැනගන්න ලැබුණා. පොල් වලට අමතරව තැඹිලි ගස් 2ක් 3ක්, දෙල් ගසක් ආඹ ගස් 3ක් ඇතුළුව තවත් වටිනා ගස් වර්ග බොහෝමයක් මේ ඉඩමේ තියෙනවා. ඉඩම ඉදිරියක් කරේ යලමහ වැඩ කරන කුඹුරු කොටසක් වගේම වරකට වී කවර 55ක් 60ක් ගැනීමේ හැකියාවක් තියනා විතරක් නෙවෙයි අනෙක් කාලවල ගොඩ භෝග වගා කරන්න පුළුවන්. නිවසත් එක්ක ඉඩම ඉක්ුණන්නේ නිරවුල් ජයභූමිය ඔප්පු සහිතව ජල හා විදුලි පහසුකම් සහිතයි. ජල පහසුකම් ගැන කිව්වොත් වසර පුරාවටම හිඳෙන්නේ නැති ලිඳක් මාර්ගයෙන් ඉඩමට ජලය ලබා ගන්නවා. ඒ වගේම මේ ඉඩම පිහිටලා තියෙන්නේ පිටුපසින්නල මාර්ගයකට මායිම් වෙලා තියෙන ඉතාමත් නිෂ්කලංක පරිසරයක. නිවසේ ඉඳන් මල්වත්තාවල ජාතික පාසලට තියෙන්නේ කිලෝමීටර් 5ක වගේ දුරක්. හරි යාළුවනේ, අපි මිල ගණන් වලට ගියොත් අක්කර දෙකක විශාලත්වයක් සහිත ඉඩම සමග මේ නිවසේ මුළු වටිනාකම වෙන්නේ රුපියල් ලක්ෂ 62යි. ඉඩම බලන්න ගිහින් පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කරගන්නත් පුළුවන්. 0.77, 59, 33, 376 කියන දුරකථන අංකයේ සම්බන්ධ කරගෙන ඔයාලා තවදුරටත් වැඩි විස්තර ගැන සාකච්ඡා කරගන්න 0.77, 59, 33, 376. එහෙනම් යාළුවනේ, මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් අපි ඉක්මනටම හමු වෙමු. ඉක්මන් සෙලින් ශ්‍රී ලංකාවේ YouTube channel එකත් එක්ක එකතුන ඔයාලට සුබ දවසක්.